අයිබෝවන් අද අපි හදන්න යන්නේ අලකොළ ව්‍යංජනය. මෙන්න මේවාට මෙන්න මේ තමයි අලකොළ කියන්නේ. අපි අලකොළ ව්‍යංජනය හදන්න කලින් අපි මෙම අලකොළ ටික පළමු මේ ආකාරයට සෝදා ගත යුතුයි. අතර සල්පයක් දමමු. එම ව්‍යංජන ඔබට ඉන්දියාප බත් පිට්ටු ආහාර සමග මේ වෙනිදා මස් කරියක් මස් ව්‍යංජනකදී ඔබට වන්නේ ඉතාම ගුණදායක ආහාර. අපි මේ ආකාරයට මේ ටික සෝදාගෙන වතුර බේරලා මේ වගේ බඳුනකට දුරුවකට ඒ වගේ බඳුනකට දමන මේ වගේ වතුර බේරෙන්න වතුර ටිකක් සොරා ගන්න ඕනේ. මේ අයිට් සෝදාගෙන වතුර ටික විනාඩි 10ක් පමණ තියන්න. වතුර ටික මේ සොරා ගන්න වතුර ටික බේරෙන්නට විනාඩි 10ක් පමණ තබන්න. මේ ආකාරයට සෝදාගන්න පුළුවන්. අපිට මෙම අලකොළ ව්‍යංජනය සෑදීමට අවශ්‍ය වෙනවා 3-5 කුඩු කහ කුඩු, මිරිස් කුඩු, ලුණු කුඩු, කරපිංචා, ගොරක, ලූණු, සුදු ලූණු, මිරිස්, රම්පෙ. අපිට තව මෙම මිශ්‍රණය සඳහා පොල් කිරි අවශ්‍ය වෙනවා. අපි මෙම ව්‍යංජනය තෙම්පරාදු කරගන්න. තෙම්පරාදු කර ගැනීම සඳහා අපට අවශ්‍ය වෙනවා පොල් තෙල්, වියළි මිරිස්, කුරුඳු, අබ, ලූණු, සුදු ලූණු සහ රම්පෙ කරපිංචා. අපි මේ බලන මේ ටිකේ දැන් වතුර ටික හිඳලා තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ ටික අපිට හීනියට, කියන්නේ ගොඩක්ම හීනියක් නැතුව හීනියට කපා ගන්න. මේ ආකාරයට හීනියට අපි කපා ගන්න. අපි චුට්ටක් මුල ටික පොඩ්ඩක් අපි කපාගෙන පැත්තකට කරගමු. මේ ආකාරයට මෙම අලකොළ ටික කපා ගන්න. මේ ආකාරයට මේ ඉතාම රසවත් මේ ආකාරයට මෙම අලකොළ සියල්ලම අපි කපාගමු. ඔබට මේ සෑදීමේ කුමක් හෝ නැතිනම් තිබෙන පහල සමස් කරන්න. ඔබට අවශ්‍ය ආහාර ඔබට මගෙන් දැනගන්න කුමක් අවශ්‍යද පහලින් සමින් කරන මම ඔබට ඕන විදිහට
මේ ආකාරයට කපා ගන්න. අපි බලමු මේට. හරි. ඊසි. මිරිස් කහ තුන පහ ලුණු සුදු ලුණු මිරිස් ලුණු කරපිංච ගත්තු පොල් කිරි ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඔබට ලුණු දමන්න දැන් අපි මෙයට ගොරක එකතු කරමු. කරපිංචා අපි දැම්ම මේට අලුත් දෙයක් එකතු කරගන්නේ නැහැ. මේකට මේක උතුරාගෙන එනකොට අපි අලු කුණ ටික දමා ගත්තා. අපි මේ ඉසෙනක විනාඩි 10 15 පමණ තබා බලමු. මේ ආකාරයට නේද? දැන් අපි බලමු මේ සකස්සියක් දෙකිය. මේ ආකාරයට හරි ගිය පස්සේ අපි දැන් මේ තෙම්පරාදු කරගන්න ඕනේ. ඔබට පේනවා ඇති මේ පස්සේ අපි මේ වෙනත් වායයෙන් ඉඳලා තෙම්පරාදු කරගන්න. තෙල් ටික මේ ආකාරයට අතුගෙන එනකොට ලුණු සුදු ලුණු සම්පූර්ණ
අර පිංච කුරුඳු අපේ ඔබට දැනේ සුවඳ දැනෙනවා ඇති. අපි මේ විදිහට අපි වෙනත් වාදනයකට ආවත්තු අපි අලසල පිට මේ ආකාරයට අපි එකතු කරගන්න. මේ ආකාරයට අපි ටෙම්පරාදු කරගන්නේ ගොඩක් නේ. දැන් අපේ අලසල ව්‍යංජනය ඔබට සාදා ගල ප්‍රශ්නට පහලින් කමෙන්ට් කරන්න. මගේ චැනලේ මෙවැනි විදිහට සබ්ස්ක්‍රයිබ් කරන්න.